තම 19 හැවිරිදි සැමියා විසින් මාස එකහමාරක පමණ වයස ඇති කුඩා බිලිඳිය මලා කැරෑවක වළ දැමූ බව කියමින් 17 හැවිරිදි බාලවයස්කාර මවක් 24 රාත්‍රිය පොලිසියට පැමිණ විලාප දී පවසා තිබෙනවා. මෙම හෙළිදරව් කිරීමෙන් පසු ලග්ගල මායෝ ප්‍රදේශයේ අතරමං ආරුව නැමැති කැලේ වළකින් බිලිඳියගේ මල සිරුර ගොඩගෙන ලැබුවා. ලග්ගල පොලිසිය පවසා ඇත්තේ බිලිඳියගේ පියා බව කියන 19 හැවිරිදි තරුණයෙකු මෙම ඝාතනය සිදු කර ඇත්තේ පොලිසියට ඇති බියට දරුවාගේ කෑගැසීම නිසා වරදකට හසු වේ යන බියෙන් බවයි. බාලවයස්කාර මව 24 දින රාත්‍රියේ දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණ කියා සිටියේ මින් ඉහත අදාළ තරුණයා සමග විවාහ නොවී එකට ජීවත් වෙද්දී වයස අඩු ප්‍රශ්නය මත තරුණයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී මෑව පරිවාස භාරයේ තබා තිබුණු බවත් නැවත තරුණයා ඇසවා පැමිණ වනගත ප්‍රදේශයේ නිවසක රඳවාගෙන පවුල් ජීවිතය ආරම්භා තිබූ බවත්ය. ඇයට අඩු වයසින්ම දරුවකු ලැබී ඇත්තේ මේ අතර වාරයේදී. හරිහැටි වෘත්තියක් නොමැති තරුණයා ගෙවල් බිඳීම් ආදිය සිදු කර වරින් වර සිරගත වූ අයෙක්. ආර්ථික ප්‍රශ්න නිසා ගෙයක් බිඳින ලද මෑත සිද්ධියකට පොලිසිය ඔහු සොයමින් සිටි බවට පැවසුණා. බාලවයස්කාර නීති ගැටලුව මෙන්ම සොරකම් ප්‍රශ්නය නිසා ඔහු පොලිසියට AVIBN කල්ගත කරමින් සිටි අයෙක්. බිලිඳ දැරියගේ කෑගැසීම පොලිසිය AVI සිතා මේට විසඳුමක් ලෙස කුඩා බිලිඳා මරා කැලේ සංගවන්නට ඔහු තීරණය කර තිබෙනවා. නමුත් තරුණිය මීට එකඟ වී නැහැ. නමුත් ඔහු ඇය සමග මේ ගැන ආරවුල් කරගෙන දරුවා මරා සංගවා තිබෙනවා. මෙම සිද්ධියට තරුණයාගේ මවද දැන සිටි නමුත් ඇයත් කිසිවක් ප්‍රකාශ කර නැහැ. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශ කළත් තරුණිය මරා දමන බව සැමියා පවසා තිබෙනවා. නැන්දෑමට හොරෙන් පොලිසියට පැමිණ තරුණිය සිද්ධිය මුල සිට විස්තර කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. එනු 24 දින රාත්‍රියේම වහා ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසිය බිලිඳියගේ මලසිරුර නිවසේ සිට කිලෝමීටරක් ඈතින් පමණ දුර වනගත ප්‍රදේශයක එරමිනියා වැල් ගාලක් අස්සේ තිබී සොයාගත් අතර ඒ වලක් කපා වළදා තිබුණා. මලසිරුර ගොඩ ගැනීමෙන් පසුව මහේත්‍රාත්වරයා නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසයි. ඒ අනුව බිලිඳු මලසිරුර දඹුල්ල රෝහලට රැගෙන ගියා. මේ අනුව දඹුල්ල පොලිසිය පරීක්ෂණ තවදුරටත් මෙහෙවනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.